sardam upar patal adi adi tapateja melamiyani ratnatre pihitai den kohomada lame netum puhunu yimula tattwe ewa nan ithin oy kerenne gurunnanse mokada melamiya nikan onayawata epawata wage uttara dunne muladi melamiya bohoma kematten mewa kalaade den me katutu karanne aasahawakin neveida එහෙම නෑ ගුරුන්නාන්සි ඒත් මේ ළමයා මොනවා හරි හිතේ තද කරන් ඉන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් කීමකෝ බලන්න පුළුවන් විසඳුමක් දෙන්න අලුතින් ආවයත් මේ කොන්සෙප්ට් එකට මොකක් හරි අයිටම් එකක් කරනවද ගුරුන්නාන්සි අලුතින් ආපු ළමයා කිව්වේ අර එහෙ ගිහින් නවත්තපු ළමයා ගැනද ඔව් අර නිකිනි දන්න කාරණාවල හැටියට නම් ඊළමයා ගිහිම වැරද්දක් පේන්න නෑ. එයා කවුද කියලාවත් අපි තාම හරියට දන්නේ නෑනේ ගුරුන්නාන්සේ. ඊළමයා කැමැත්තෙන් කරන දේදී අපි ඉතින් බාර දුන්නා. මට කිව්වනම් මං කරනවනේ ගුරුන්නාන්සේ. ඔයලමයට මේ වැඩෙත් එක්ක ඒකත් කරන්න බෑ. මං බාර දීපු වැඩේ හරියට කරන්නකෝ. ඉංගිනි පොඩි අයට බොරු කියලා එයාලවත් මගෙත් එක තරහ කරවලා. දැන් මගෙත් එක කවුරුත් කතා කරන්නේ. එහෙම දෙයක් වෙලා තිනවන නම් තමාලි මං ඒ ගැනත් හොයලා බලන්න. දැන් ඔයලා මට තියෙන්නේ මං බාර දීපු වැඩේ හරි හැටි කරන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ නේ. අවුරුදු සතක් දුකින මේවර කරේනි මා අවුරුදු සතක් දුකින මේවර කරේනි මා ගස්ලඳුන් මගේ ඇගි රූපේ බොවගේ ගස්ලඳුන් මගේ ඇගි රූපේ බොවගේ අයියෝ අයියෝ මතින්ස කොහොම බෑ උවිත වඩා හොඳට දනිස් දෙකෙන් නැවෙන්න ඕනේ පු අවුරුදු සතක් දුකින මේවර කරේමි මා අයියෝ මතින්ස ඔයා හිතට ගන්න ඕනේ තව දෙයක් තමයි ඔයාගේ අංග චලන හොඳට වුණොත් නිරූපණය සාර්ථකයි දැන් බලන්න අවුරුදු සතක් දුක් විඳලා කිව්වාම ඔයාගේ මූණෙන් දුක ප්‍රකාශ වුණේ නෑනේ ඉතින් මං පෙන්නුවනේ ඔයා පෙන්නුවා කිව්වට අපිට ඒක දැනුන්නේ නෑනේ රංගනේ කියන්නේ තව කෙනෙක්ට දැනෙන්න කරන්න ඕනේ. ඔයා හරියට අහගන්න මතින්ස. නැත්නම් අපේනටමයි හරි නෑ කියන්නේ. කියලා දෙන වෙලෙත් හරියට අහගන්නේ නෑනේ. ඔයාට තියෙන එක හිටගෙන ඉන්න විතරයිනේ. මට ඊට වඩා කොච්චර දේවල් කරන් තියනවද? නෑ නෑ. සාරති, ඔයාත් හොඳට ඇඩ් කරන්න ඕනේ. ඔහගේ රියැක්ෂන් උත් හොඳට පේනවා. නික්කිනි අක්කේ, ඔයා එහෙනම් දිත්තර විදියට රඟපාලා පෙන්නන්නකෝ. හරි ෂෝ. දැන් එතකොට එදාට කොන්සර්ට් එකටත් මටද කරන්න වෙන්නේ? එහෙම කියලා හරියන්නේ නැහැ. ඔය දෙන පටන් ගන්න. ඔ මතින්ස. සාරති. ආලි බැන්ද මාගේ රම්මෙවන්. ඕ ආලි බැන්ද මාගේ රම්මෙවන්. මගේ දිත්තල මේ සුනිමල මගේ දිත්තල ආලි බැන්ද මාගේ රම්මෙවන් ඒ පාර මොකද අඬන්න තියාගත්තේ
මට පන්තියට යන්න බෑ ගුරුන්නාන්සේ. පන්තිය ළමයි මගෙත් එක්ක එච්චර හිත හොඳ නෑ. ඒ ළමයිත් එක්ක රණ්ඩුවක්වත් වුණාද? මං රණ්ඩු වෙන්න ගියේ නෑ ගුරුන්නාන්සේ. ඒත් එයාලා මට එක එක ඒවා කියනවා. ඔය ඇනුම් පද කියන එක සමච්චලයට හිනා වෙන එක නම් හොඳ පුරුද්දක් නෙවෙයි. යංකෝ බලන්න ගිහින් බලමු මොකද උනේ කියලා. මට බෑ ගුරුන්නාන්සේ යාලා ගාවට යන්න. මං ආවේ මේක බිනර අයියට කියන්න. බිනර පුතා දූ දෙම්ම පළාත් කාර්යාලයට ගියා. එතනින් කොළඹත් ගිහිල්ලා ආරාධනා පත්‍ර වගේකුත් බෙදලා තවත් මොනවද මේ සංවිධාන වැඩ වගේකුත් කරලා යන්නේ. මං හිතන්නේ දවස් දෙක තුනක් කියයි. එතකොට මේ පුහුණුවෙන් බලන්නේ කවුද ගුරුන්නාන්සේ? ඒවට ඉතින් තමාලි දුව ඉන්නවනේ. දැන් ඉතින් තවත් පස්ස ගහලා බෑදුවේ. ඔයාටත් මේකේ වග කියුතු වැඩ කොටසක් තියෙනවා. අනිත් ළමයින්ගේ පුහුණු වීම දිහා හොඳට බලන්න. මත් ඉන්නවනේ. මොන වුණත් ගුරුන්නාන්සේ නිකිනිට මට වඩා තැනක් දීලා. හැමෝම කතා වෙන්නේ එයාගේ හොඳ ගැන. හැමෝම එයාගේ හොඳ ගැන කතා වෙනවා නම් ඉතින් එතනත් මොකක් හරි තියෙනවා. ඔයා ඒව ගැන හිතන්න ගිහිල්ලා ඔයාගේ කාලේ නාස්ති කරගන්න එපා දුවේ. මං කිව්වේ හැමෝම කතා වෙන දේවල් ගැන. ඉතින් දුවේ, ඔයත් අනිත් අයට ඔයා ගැන හොඳ කියන්න පුළුවන් වෙන විදිහට වැඩ කරන්න. ඉතින් මං එයාලට මුකුත් කිව්වේ නෑනේ ගුරුන්නාන්සේ. හරි හරි දුවේ, ඔයා ටිකක් ඉවසීමෙන් වැඩ කරන්න පුරුදු වෙන්නකෝ. එතකොට ওই දේවල් සේරම මගෙන් ලෑයි. දැන් යන්න පැත්තට යන්න. පිටුසං, දැන් මේ සෝන් එක හොඳයිද බලන්න? ඈ, අර කොන්සර්ට් එකට කියන්න. ඕ මං කියනවා. පත්මේ කිසේම මුනා සොඳ මුනා දිලි සඳ කිසර. හපෝ නැනා, ඔය කියන විදිහට කිව්වොත් එම කොන්සර්ට් එක එතනින්ම හබා මිනිස්සු නැගිටලා යයි යන්න. ඒකත් එහෙමද? එහෙමනම් මේ සෝන් එක මොකද? ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ. නැනා නෝනා, ඔය නාට්‍යම ළමයි කරනවානේ. ඕක මේ අර අපේ සරච්චන්ද්‍ර මහත්තයාගේ මළමේ නාට්‍යනේ. ඕ මයි ගොඩ්, ම ඒවා දන්නවා. එහෙනම් වෙරි ගුඩ් සන්, වෙරි ගුඩ් සන්. අපෝ, මං ඒ කාලේ කොච්චර නාට්‍ය බැලුවද? මනමේ, සිංහබාව්, හිට්ලර්. නෝ, හිට්ලර් එපා. හරි, එහෙනම් හුණු අටේ කතාව, වී අටේ කතාව, වැලි අටේ කතාව, ගල් කැටේ කතාව. කොච්චරද මං බලපු නාට්‍ය, නමුත් මතක නෑ මට. ගුඩ්, බාවම කියනකොට මමත් ඒ කාලේ කොච්චර නම් ඔය ස්ටේජ් ප්ලේස් එතනින් ගහම ෆිල්ම්ස් ගොඩක් බලලා තියෙනවා. හරි, නලා නෝනට ඒවා මතක නම් ඒවයේ තිබුණු එක සින්දුවක් කියන්න. එක? ඕ, සින්දුවක්. එක සින්දුවක් කියන්න. හැබැයි ඒක හින්දි සෝම් එක. ඕ, ඒවා නම් අපේ ගුරුන්නාන්සේගේ වැඩේට හරියයිද? ඒකත් ප්‍රොබ්ලම්ස් තමයි. බට් මෙතන කියන්න පුළුවන් නේද සනා? ඕ, මෙතන ඉතින් පුළුවන්. මෙතන කියන්න. කමන්නේ කවන්නේ. රයිට්, ඕන හදන්න. ජිස්කි සපුනේ හමේරෝ බාතිරේ දිල් बाते रहे ये बता दो कहीं तुम वही तो नहीं मैं के हेलमला हरियाणा है बा.
අතේ තියෙන දෙකයි මහත් කියලා වෙනවා මේ බස් වල ගිහිල්ලාම. සි මං කල්පනා කළොත් ඒක තමයි බං. මං කියලද? ඔබ ගෙදර යම. මාත් යනවා. මම විකාර නැතුව යමම් බං. එපාර උඹ හදන්නේ තා තනියෙන් අඩන්න කියලාද? ඈ? දැන් උඹ කියන්නේ මට මෙතන හිනාවි උඩපයින්න කියලාද? මේ මං බස් එකේ ඉtti පොඩි කල්පනාවක් ආවා. අපි යම දනුස්ක මහත්තයා හම්බෙන්නේ. ඒ මොකටද? ඇයි බං? අර වෙච්ච සිද්ධිය කියමු. මොන සිද්ධියද? ඇයි බං අර අතරමඟදී හම්බෙලා නිකිනි මැඩම්ගේ ෆොටෝ එකක් පෙන්නපු හාදයා. ඉතින්? ඉතින් අපි ඌ ගැන දනුස්ක මහත්තයට කියමු. දැන් එතකොට දනුස්ක මහත්තයා ඌ අතර තියෙන සම්බන්ධය මොකද්ද? එතකෙ මී හරක. යකෝ දනුස්ක මහත්තයායි ඌගේ අතර සම්බන්ධයක් නැතුව ඇති. ඒ වුණාට මෙතන මේ කේස් එකට උගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. ඒකනේ ෆොටෝ එකක් තියන් හිටියේ. මේක ඇත්ත තමයි. හැබැයි මේ ඕ කියන්න ගිහිල්ලා ඊළඟ කල පරිප්පුවක් වෙයිද? ඔබ මොකද එහෙම කියන්නේ? ඈ කියන්න බෑනේ. මොන කේස් පැටලිලාද දන්නේ නෑනේ. දැක්කනේ අරු කෙලින්ම නිකන් පාතාල සමාජිකෙක් වගේ. මැර මූණ. ඌ මොකව උනා අපිට මොකද? අපි කියන්නේ දනුස්ක මහත්තයාටනේ. අනේ මන්ද. ඉස්සර බය හිටියේ පොලිසියෙන්ද විතරයි දැන් IRC කාර්යයන්ටත් බය ඉන්න වෙලා. සි මේ වසන්තයෝ ඔබ පැහෙන්නේ නැතු ඉඳහන්කෝ මං ඒක බලා ගන්නම්කෝ. අමම. බතන් හොඳනම් පැහිලා. ඔත්තට මෝරලා. ඒ වුණාට අතුල හිස්. ඒකනේ ඔබ කියනවා පිළිගන්න බැරි. ගහන තරමක් ගහන්නේ ගැට. ඒ වුණාට විනාඩියෙන් ලැහෙනවා. මේ වසන්තයෝ මේ පාර එහෙම වෙන්නේ නැහැ. මං කියන හැටි වැඩ කරපන්කෝ. එහෙමනම් ඉතින් ඔයිට කල්ලිවේ අර පොල්ෙල්ල වගේ රැවුල වවාගත්තු එක ඇවිල්ලා නිකිනි මැඩම් ගේ නෑ. ඉතින් අපි ඌ ගැන කියමුකෝ. ඌ ගැන කොහොමද කියන්නේ? ඌ ගැන අපි හරි හැම විස්තරයක් දන්න ඔය. ඉතින් දන්න ටික කියමු. හැඩරුව හරි මතකයිනේ. ඊට පස්සේ දවුස්ක මාතර ඉතුරු ටික බලාගනි. ඔබ කියන්නේ ශිවා ඌ පොරෝ දැක්ක විතරේ දනස් කාලා වැටුණා. ඊට පස්සේ ඊට පස්සේ ළඟ ඊට මේක අල්ලගත්තා. ඌ ෆොටෝ එක දැක්ක විතරයි. ආපහු ඌත් කාන්දාලේ වැටුණා. මේ මොකද නකොයි ඒ? අන්නේ කවුද මං? එතකොට රඝු අයියා මායාගේ ෆොටෝ එක නෙමෙයිද පෙන්නේ? මායාගේ නෙතු වෙන කාගෙන්ද පෙන්වන්නේ? ඉතින් ඒක මාර වැඩන්නේ රඝු අයියි. ඉතින් මං කියන්නේ උන් දෙන්නා මායාව දන්නවද දන්නේ නැහැ. ඒකත් කියන්න බෑ රඝු අයියි. කවුද දන්නේ මේ කියන්න වෙනකොට කපරේ කමර වැටුණාද කියලා? මට තිතුනවා නමුත් ඔබේ ප්‍රශ්න කර කර ආන්නද? රගෝයි ඊට පස්සේ මොකද කරන්නේ? මොන කරන්නද බං? මං ආපහු ආවා එන්න. පස්සෙන් ෆලෝ එකක් දීලා බලන්න බෑ රගෝයි. මට ඒක මතක් වුණේ පස්සේ. මං ආපහු ගිහලා බලද්දි ඌ දෙන්නම මිසින්. එතකොට ඩයල් එක මොනවා ගැද රගෝයි? එහෙම කියන්නේ නම් මතකයක් නෑ. නමුත් ඌ ආපහු දැක්කම කියන්න පුළුවන්. කොහොමද රගෝයි? ලක් එක ටික ටික අපේ පැත්තට වැඩ කරනවා කියලා පේනවා. ඒ බං මෙහෙම කියන්නේ. ඔය ළඟින් කොනේ යන්නේ කොහෙද යාරි පැටලෙන්නේ. බලන්නකො බොරුන. උඹට මේ විශ්වාසයක් තියෙනවද? නැත්තම්. දැන් රඝු අයියා මායාව එක පාරක් දැක්කා. තව පාරක් මම දැක්කා. බලන්නකො. ළඟදී මායාව අපිට කොටු වෙන්නේ නැද්ද කියලා. අනේ මන්ද. බලමුකෝ. අගොයි අපි මායාව දැකපු පැත්තේ පොඩි සර්ච් එකක් දාලා බලමු. ශිවා මට නදීව හම්බෙන්නේ නැත්තෝනේ. ඒක දැන්න මාධ්‍ය කෙනෙක් ඉන්නවා කියලා කිව්වා. එයාව සර්ච් කරගන්න ඕනේ. යමු. ආ යමුකෝ. ඒක ඉබේ තමයි ගාලේම වෙනවා. Thank you.
දියනි මං දැන් මොකද කරන්නේ? මං කොහොමද මං කවදාවත් නොදකපු මාත්‍යෙක් හඳුනගන්නේ? අයියෝ, එයාලා අහන ප්‍රශ්න වලට මං කොහොමද උත්තර දෙන්නේ? මං දැන් මොකද කරන්නේ? පුතේ, අර ළමයාට පරක් වෙනවා. පංගල ලැස්සෙ නැද්ද? එකනේ, මේ මොකද මේ දොර ලොක් කරගෙන කරන්නේ? නිකිනේ, අපි ඉක්මන් කරන්න. අර ළමයාට පරක් වෙනවනේ. මොකද මේ දොර ලොක් කරගෙන කරන විකාරේ? මේ විදිහට නවත්තන්න පුතේ. දෙමව්පියන් කියලා නෑ, අපිට ඉවසීමේ සීමාවක් තියෙනවනේ. දෙමව්පියන්ට ගෞරවයක් තියෙනවා නම් ඒ ගෞරවය රැකෙන විදිහට වැඩ කරන්න. එහෙමයි දරුවෝ හැදෙන්න ඕනේ. මං ගල ඇස්සල එන්න. අපි තව පැත්තකට වෙලා ඉඳලා හරියන්නේ නැහැ පුතේ. අපි ඒගොල්ලන්ට උදව් කරන්න ඕනේ. අනේ පොඩි ඇස්සල එන්න. අර පොඩි එක කාල්පගේ මත එහෙම නැත්තම් වැඩ කාගෙන ඉඳි කියලා අමුණ ගන්න ඔයාගේ උදව් ඕනේ. පොඩි එන්න පුතේ.